අර වගේ අද අපි 11 වසර විභාගයේ කියන්නේ ආසන්නයේ දවල් වෙනුවෙන් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම තමයි ප්‍රධාන බලාපොරොත්තු වෙන්නේ මම මීට කලින් ඔබට මේ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කළා ඔබට භාගයේ රැක්කලක් විදිහට මම මේ ප්‍රශ්න පත්‍රයත් එහා සමගාමීව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හොඳයි අපි එමනම් ප්‍රශ්න පත්‍රය සඳහා යමු එතකොට ඔබ දන්නවා මෙන්න උපදෙස් ටිකක් ඔබට දීලා තියෙනවා ප්‍රශ්නත්‍රයේ මේක ඔබට හැමදාම දෙන උපදෙස් ටිකක් සැලකිය යුතුයි මේ කෙටි පේපර් එක ගැනයි අද අපි කතා කරන්නේ ඒතර සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියනවා ඒ වගේම මෙතේ සිට 40 දී ඇති ප්‍රශ්න 1 2 3 4 යන පිළිතුරු වලින් වඩා නිවැරදිව වඩාත් ගැළපෙන පිළිතුරු තෝරන්න කියනවා ඒ වගේම ඔබට ඔබට සපයන පිළිතුරු පත්‍රය ඔබට පොටු පොලයක් හම් වෙනවා අන්න ඒ පොලේ අදාළ අංකය අදාළ කවය තුන කතරයක් දාන්න කියලා කියනවා එතකොට මේ උපදේශ ටික මොකක්ද කියවන්න දැන් ඒ අරදී අපි යමු පළවෙනි ප්‍රශ්නයේ දිහාවට එතකොට අපිට පළවෙනි ප්‍රශ්නයේදී ප්‍රධාන වශයෙන් ඔන්න අපිට දීලා තියෙනවා යහපත් ආහාර පුරුදු මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය නිින්ද යහපත් සෞඛ්‍ය කෙරෙහි බලපාන සාධක උදාහරණ සපයන්න යන ප්‍රශ්නයට කසුන් මෙසේ පිළිතුරු දී තිබුණි ඒ අනුව ඔහු ලැබු පිළිතුර වන්නේ තොරබදන්න සෞඛ්‍ය සේවා යටතට නැහැ පුද්ගල චර්යාවන් යටතට නැහැ භෞතික පරිසරය යටතට නැත්නම් සමාජීය ආර්ථික පරිසරය යටතට ඒතර අපි දන්නවා මේ ටික තියෙන්නේ පුද්ගල චර්යාවන් යටතට එහෙනම් අපිට පිළිතුරු විදිහට අපිට ලබා දෙන්න පුළුවන් මොකද්ද පුද්ගල චර්යාවන් කියන පිළිතුර ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නය පුද්ගලිකව විවිධ පෝෂණ තත්ත්වයන් නිර්ණය කිරීම ශරීර ස්කන්ධ දර්ශක පරිසරයක් භාවිතාවේ ඒ සඳහා ඒ අනුව කුෂභවෙන් පෙළෙන පුද්ගලයෙකුට ලබා දෙන්නේ ඇයි සැලකිය හැකි වර්ණය ඔබට අපි දන්නවා තැඹිලි පාට තියෙන වර්ණය තමයි කුෂභාවයේ තියෙන්නේ ඊළඟට කොළ පාට වර්ණයෙන් අපි දන්නවා නිසි බර කියන එක ඊළඟට ලා දම් පාට වර්ණයෙන් අපි දන්නවා අදිබර ඊළඟ තදදම් පාට දිරෙන් අපි ගන්න ස්ථූලතාවය. එහෙනම් අපිට නිවැරදි පිළිතුර විදියට තුන්වන පිළිතුර ලබා දෙන්න පුළුවන් කුෂභව තියෙන්නේ අනුය කියන සංකල්පය තුළ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය අපිට පළගස්සන්නේ මෙහෙමයි. තුන්වෙනි ප්‍රශ්නය අපිට කතා කරනවා මෙන්න මේ විදිහට වගුවක් දීලා දින 20යි පංකජ අවුරුදු 8යි ශෂිනි අවුරුදු 4යි නදුනි මාස 7යි සිටිජ්ජ එතකොට මේ තොරතුරු ටික අපිට දීලා කියනවා ඉහත සඳහන් අනුව පෙර ළමාවිය ගත කරන්නේ ඇයි සැලකෙන පුද්ගලයා කවුරුද කියලා අපි අහනවා එතකොට පෙර ළමාවිය ඉන්නේ අපි දන්නවා දින 20යි කියලා කියන්නේ නවජවදී ඉන්න දරුවෙක් අවුරුදු 8යි කියලා කියන්නේ අවුරුදු අපි දන්නවා එකත් පහත් අතර තමයි කරණමාවිය කියන කොටසට ආයි තියෙන්නේ ඊට පස්සේ පහට වැඩියෙන් ඉන්නවා නම් ඒක අපි පසුලමාවිය කියලා අපි කතා කරනවා එහෙනම් මේක ඇතුළත පෙරළමාවිය කියන සංකල්පය අපත් පෙරළමාවියේ ඉන්න දරුවා හැටියට අපිට සලකන්න පුළුවන් එන්නේ වයස අවුරුදු 4ක් ඒ කියන්නේ නදුමි කියන දරුවා තමයි අපිට පිළිතුරු විදිහට කතා කරන්න වෙන්නේ ඊළඟට යෙහෙලි පෙර පාසලක ඉගෙනුම ලබයි ඇගේ පියා මිතුරන් හා නෑදෑයන් හමු වීමට යාමේදී හා උත්සවවලට සහභාගී වීමේදී යෙහෙලි කැටුව යාමට අමතක නොකරයි සම වයසේ දරුවන් සමග ක්‍රීඩා කිරීමට ඇයට අවස්ථාව ලබා දෙයි පියාට අවශ්‍ය වන්නේ යෙහෙලිගේ මොකද්ද දියුණු කරන්න කියලා අපි අහනවා ඒතර අපි දන්නවා මේ සමාජයේ කර යන්නේ ඒතර මේ කතා කරන්නේ සමාජීය සෞඛ්‍යත සමාජීය පරිසරයට දරුවාව යොමු කිරීම කියන සංකල්පය ඒතර මේකෙදී පිළිතුරු වලින් අපිට මේ සංකල්පය අපිට ගොඩනගන්නේ සමාජීය සංවර්ධනයට අවශ්‍ය අධ්‍යක්ීම් ලබා දීම කියන එක. ඒතර මෙන්න මේක තමයි අපිට පිළිතුරු විදියට භාවිතා කරන්න වෙන්නේ. අපි යමු ඊළඟ පස්වෙනි ප්‍රශ්නයට. ඒතර පස්වෙනි ප්‍රශ්නය අපිට කියනවා කුසල් ශීඝ්‍ර ශරීර වර්ධනයක් පෙන්눔 කරයි. ඔහුගේ රැවුල වැවි ඇති අතර ඔහු ස්වාධීනත්වයට කැපී පෙනීමට හා විරුද්ධ ලිංගිකයන්ට අවධානය ලබා ගැනීමට යොමු වන බව දිස්වේ කුසල් පසුවන්නේ අපි දන්නවා මේ යෝම්‍රිය කියන විශේෂ ලක්ෂණ
අවයෝන් විය තියෙන විශේෂ ලක්ෂණ එහෙනම් අපිට මේකට පිළිතුර හතර වෙනි පිළිතුර විදිහට පිළිතුර නම් කරන්න පුළුවන් අපි ඊළඟට කතා කරමු 6 වෙනි ප්‍රශ්නේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිපුන් ශිෂ්‍ය නායකයෙකු වන අතර පාසලේ වැඩිදුරු ක්‍රය හොඳයිද දිනාගෙන දිනාගත් දීප්තිමත් ශිෂ්‍යයෙකි ඔහු තුලින් වඩාත් ප්‍රදර්ශනය වන්නේ එතකොට අපි දන්නවා මේ තියෙන්නේ සමාජීය සුවතාවය පිළිබඳව මෙයා බොහෝ දෙනෙක් සමග සුහදශීලීව හොඳින් ඉන්නවා කියලා කියන්නේ එයාගේ සමාජීය පරිසරය හොඳ වෙනවා කියන එක එතකොට පිළිතුරු විදියට අපිට මෙන්න මේ පිළිතුරු නම් කරන්න සමාජීය සුවතාවය ඊළඟට යනවා අපි 7 වෙනි ප්‍රශ්නයට රූපේ දක්වන පුද්ගලයා රූපේ දක්වන පුද්ගලයා මොන වගේ ඉරියව්වකින්ද ඉන්නේ කියලා අපි අහනවා එතකොට මේක චලනයේ නොවන ඉරියව්වක් නිසා අපිට පුළුවන් මේක දක්වන්න නිවැරදි ස්ථිතික ඉරියව්වක් දක්වයි කියලා. එතකොට මේ ඉරියව්වෙන් ඇත්තටම වෙන්නේ ස්ථිතික ඉරියව්වක්. ඒකේ නිවැරදි ඉරියව්වට අදාළ සියලු ලක්ෂණ මේක ඇතුලේ තියෙනවා. එතකොට ඒ අනුව මේ පෙන්වන්නේ නිවැරදි ස්ථිතික ඉරියව්වක්. ඊළඟට අපි 8 වෙනි ප්‍රශ්නේ යනවා විවිධ ශාරීරික ඉරියව් වලදී සමබරතාවය පවත්වා ගැනීමට ඉවහල් වන සාධකයක් අපි දන්නවා සම්බරතාවය පවත්වා ගන්න අපිට ඉවහල් වන සාධක කීපයක් තියෙනවා. එතකොට විශේෂයෙන් ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටමක තිබීම ඊළඟට ගුරුත්ව රේඛාව ඒකසේ ආධාරක පතුල ඒ වගේ දේවල්. එතකොට විශේෂයෙන් ශාරීරික ක්‍රියා වල සමබරතාවය පවත්වා ගැනීමට ඉවහල් වන සාධකේ වන්නේ ඒ අර්ථය අපි පළවෙනි ගුරුත්ව රේඛාව ආධාරක පතුල සීමාවෙන් නොපීඩී මේක වැරදි පිළිගන්න ඕනේ. ඊළඟ ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටමක පීඩී මේක තමයි ඇත්තරම මේක තියෙන නිවැරදි පිළිතුර වෙන්නේ. එහෙනම් මෙන්න මේක තමයි අපිට නිවැරදි පිළිතුර විදිහට දාගන්න වෙන්නේ. ඊළඟට අපි කතා කරමු 9 වෙනි ප්‍රශ්නය. රූපයේ දැක්වෙන ක්‍රීඩකයා යනුවේ මුදා හැරීමෙන් පසු තම ශරීරයේ සම්බරතාවය රැක ගැනීම සඳහා ප්‍රයෝගී කරගෙන ඇති ජීවයාන්ත්‍ර විද්‍යා මූලධර්මයේ වනුයේ මොකක්ද කියලා අපි අහනවා. එතකොට අපි දන්නවා මේ සඳහන් ගුරුත්ව කේන්ද්‍රය පොළව දෙසට යොමු කිරීම කියන්නේ පහළ මට්ටමකට යොමු කිරීමෙන් තමයි මේ තියෙන සමබරතාවය ආරක්ෂා කරගන්න තියෙන්නේ. දැන් මේ අපිට මේකෙන් පේන්නේ මේ ක්‍රීඩකයා පහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව ගුරුත්ව කේන්ද්‍රය පහත මට්ටමක තියෙනවා කියන එක තමයි අපිට පිළිතුරු විදිහට ගන්න වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි පිළිතුරු විදිහට ගන්න වෙන්නේ 9 වෙනි ප්‍රශ්නේ. ඒත් අපිට කතා කරන්න තියෙනවා පාසල් පන්ති කාමරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා සඳුනි විසින් නෙට්බෝල් ක්‍රීඩාවට අයත් මූලික අවශ්‍යතා සටහන් කරන ලදි. අය සටහන් කළ දක්ෂතා කිහිපයක් පාද දෙකේ අතුරින් සාවද්දි වන්නේ ආක්‍රමණය පාද උරුව ප්‍රහාරය පන්දු පාලනය. එතකොට මේ තියෙන්නේ නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතාවයන් පිළිබඳව. එතකොට ප්‍රහාරය කියන එක තමයි නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතාවය නොවන්නේ. එතකොට අපිට මෙන්න මේකයි සාවද්ද පිළිතුර විදිහට අපිට නම් කරන්න වෙන්නේ. ඊළඟට අපි කතා කරනවා ගමනක් යාම සඳහා සූදානම් වූ සිසුන් කණ්ඩායමක් නිවැරදි ලෙස ගැටයදීම සහ කඹ මගින් එළී ගමන් කිරීමට පුහුණු වුණ ඔවුන් තමන්ට අවශ්‍ය උපකරණ පිටේ එල්ලාගෙන යාමට හැකිවන පරිදි සකසාගත්ත එමෙන්ම ආධාරකයක් ලෙස යස්තියක්ද සූදානම් කරගත්ත ඔවුන් සූදානම් වූයේ මොකේද කියලා අපෙන් අහනවා. එතකොට අපිට මේකට නිවැරදි පිළිතුර විදියට අපිට කතා කරන්න වෙන්නේ මේ තියෙන දත්ත අනුව මේගොල්ලෝ යන්නේ කඳු තරණයකට කියන පිළිතුර තමයි අපිට පිළිතුරු විදියට සාකච්ඡා කරන්න වෙන්නේ. ඊළඟට 12 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. එකතන සිට කෝටුවක් ඉදිරියට විසිකිරීම පියවර කීපයක් දුවමින් වේගෙන් කෝටුවක් ඈතට විසිකිරීම විශේෂයෙන් මේ ක්‍රියාකාරකම් භාවිත කරන්නේ හෙල්ල විසිකිරීමේ පුහුණු වීම සඳහා හෙල්ල විසිකිරීමේ මූලික පුහුණුවීම් කටයුතු සඳහා එනම් අපිට පිළිතුරු විදියට තුන්වන පිළිතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. ඊළඟ ප්‍රශ්න කීපයට 13 වෙනි ප්‍රශ්නයට යමු. 13 වෙනි ප්‍රශ්නේ කියන්නේ පන්ති කාමරයේ සියලුම සිසුන් රවුම සෙමින් දුවයි. එවිට කණ්ඩායමේ නායකයා ඉලක්කමක් කියයි. එවිට සිසුහු ඉලක්කම් සංඛ්‍යාවට අනුව අත්තල්ලාගෙන කණ්ඩායම් වෙති. එසේ කණ්ඩායම් වීමට නොහැකි වූ සිසුන් තරගයෙන් ඉවත් වෙති. අවසානයේ ජයග්‍රාහී සිසු ඉතුරු වෙති. මේ ක්‍රියාකාරක තුළින් වඩාත් හොඳින් වර්ධනය වෙන්නේ මොකක්ද කියලා අහනවා අපි. අතර මේ වර්ධනය වීම සිද්ධ වෙන්නේ මානසික යෝග්‍යතාවය කියන එක තමයි මේකෙන් වර්ධනය වෙන්නේ. එතකොට ඒ අනුව අපිට පිළිතුර මානසික යෝග්‍යතාවය කියන එක ලබා දෙන්න පුළුවන්. මොකද මේ කැලල කරන්න හොඳ මානසික යෝග්‍යතාවයක්
පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඊළඟට 14 වෙනි ප්‍රශ්නෙට අපි යනවා ක්‍රියාකාරකම් පිරමීඩ මගින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියක් පවත්වා ගැනීමට අවශ්‍ය වන සියලු ක්‍රියාකාරකම් හා ඒ සඳහා යෙදවිය යුතු කාලය පිළිබඳ අදහසක් සපයයි. මෙම පිරමීඩ පරීක්ෂණය කළ සඳුනි සහ නඳුනිට පහත පරිදි ක්‍රියාකාරකම් වල නිරත වේ. ක දිගු වේලාවක් රූපාණි නැරඹීම, පරිගණක ක්‍රීඩාවල යෙදීම, පරිගණක ආශ්‍රිත වැඩවල යෙදීම, ඊළඟට ඒ එක කරන්නේ නඳුනි, ඊළඟ සඳුනි කියන කෙනා කරන්නේ විදුලි සෝපානයේ වෙනුවට පඩිපෙළ භාවිතා කිරීම, ගෙවත්තා නිවස පිළිසුදු කිරීම, ගෙවතු වගාවේදීම පයින් නැතිවතර ගොඩක් කලාවට මේ කියන සංකල්ප වලින් අපිට සඳුනි තමයි මොහොම නිරෝගී පුද්ගලයෙක් විදිහට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ අනුව දැන් අපෙන් අහනවා මේගොල්ලන්ගෙන් කවුද වැරදි කවුද නිවැරදි කියලා. ඒතර මෙවැනි ප්‍රශ්න අපිට ගොඩක් කලාවට ලැබෙන්න පුළුවන්. ඒතර අපි දන්නවා මේකෙදි නඳුනි වැරදි සඳුනි හරි. ඒතර අපි බලනවා ඒ වගේ පිළිතුරක් තියෙන්නේ කොහොමද කියලා. ඒතර ඒ පිළිතුර අපිට ඇත්තටම තියෙනවා දෙවන පිළිතුරේ සඳුනි නිවැරදි හරි ක්‍රියාකාරකම් වල යෙදෙන අතර නඳුනි වැරදි. එහෙනම් මේකට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් දෙවන පිළිතුර. ඊළඟට අපි යනවා 15 වෙනි ප්‍රශ්නයට. රසුල යගුලිය තමයි ඉසුරු පාපන්දු ක්‍රීඩාවේදී පන්දුව පිටිය තුළට විසිකිරීමක් සිදු කරයි. ඊළඟට රවින් ක්‍රිකට් ක්‍රීඩාවේදී වේගෙන් පන්දුව යවයි. සීතා නෙට්බෝල් ක්‍රීඩාවේ පපුව ඉදිරියටගෙන පන්දුව යවයි. ඊයත ක්‍රියාකාරකම් වල නිරතවීමේදී උරහිසේ ගෝලකුවර සන්ධිය වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙන්නේ කාගද කියලා අපෙන් අහනවා. එතකොට අපිට දෙන්න පුළුවන් රවින් තමයි ගෝලකුවර සන්ධිය හොඳින්ම ක්‍රියාත්මක කරන පුද්ගලයා විදිහට ඉන්නේ. මොකද ක්‍රිකට් ක්‍රීඩාවේදී වේගෙන් පන්දුව යවීම සඳහා ඒ කරකැවීම විශේෂයෙන් භාවිත කරන්න අපිට සිද්ධ වෙනවා. ඒදී ගෝලකුවර සන්ධිය තමයි ප්‍රධාන වෙන්නේ. අපි යමු ඊළඟ ප්‍රශ්න කීපයට. එතකොට ඒ යටතේ අපිට ඔන්න 16 වෙනි ප්‍රශ්නේ තියෙනවා සිතිජ්ජ විසින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ප්‍රශ්න පත්‍රයේ කිසියම් පිටියක ස්වභාවය දැක්වීම සඳහා වූ ප්‍රශ්නයකට පිළිතුරු ලියන ලද පිළිතුරක් පහත දැක්වේ. දිග මීටර 400කි ඍජු සමාන්තර පැති දෙකක් සහ ඒවා යාකරන අරය සමාන අර්ධ වෘත්ත දෙකකින් සමන්විත වේ. සිතිජ්ජ මෙසේ ලියා ඇත්තේ සම්මත ධාවන පතයක් කියන එක. ඒක සම්මත ධාවන පතයක ලක්ෂණ ගැන තමයි ඔය සිතිජ්ජ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඊළඟට කියනවා පහර දැක්වෙන තොරතුරු ප්‍රයෝගී කරගැනීමෙන් 17 සහ 18 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා. ඒ අර්ථය අපිට දීලා තියෙනවා ආහාර ජීර්ණයේ වූ පසු සිරුරේ අවශෝෂණය සඳහා මා අමිනු අම්ල බවට පත් වන අතර ඔහු මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් වේ. එතකොට මේ සමාන මාහා ඔහු පිළිවෙලින් දක්වන්න කියලා කියනවා. එතකොට ඇත්තටම මේ තියෙන්නේ ප්‍රෝටීන් සහ මේදය කියන දෙක තමයි මෙන්න මේ ආකාරයට පත් වෙන්නේ. එහෙනම් මේක පිළිතුරු විදිහට අපිට ප්‍රෝටීන් සහ මේදය කියන පිළිතුර පළවෙනි පිළිතුර ලබා දීමේ හැකියාව තියෙනවා. ඊළඟට කියනවා මගේ සහ ඔහුගේ කාර්ය පිළිවෙලින් සඳහන් කර ඇති පිළිතුර තෝරන්න. එතකොට මගේ සහ ඔහුගේ කාර්ය පිළිවෙලින් තියෙන්නේ මා සිරුර වර්ධනයට සෛල අලුත් වැඩියා කිරීමට උපකාරී වේ. ඒක ප්‍රෝටීන් මේවට අවශ්‍ය වෙන බව අපි දන්නවා. ඊළඟට ඔහු ශක්තිය සපයීමට දායකයි. ඒතර මේද කියන්නේ ශක්තිය සපයීමට දායක වන කොටසක්. එහෙනම් අපිට මේක පිළිතුර විදිහට මෙන්න මේ හතරවෙනි පිළිතුර ලබා දීමේ හැකියාව තියෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්න කීපයට. ඊළඟ ප්‍රශ්නේ අපිට යොමු කරලා තියෙන 19 වෙනි ප්‍රශ්නය. අසල්වාසීන් හා එක්ව නීලා සමදෑම් උදේ මිනිත්තු 30ක් පමණ ව්‍යායාම වල නිරත වන්නේ සමබල ආහාර පරිභෝජනය කරන්නේ තම නිවස මෙන්ම පරිසරයේ පිරිසිදු කිරීමේ නම්තුරුව පැයක් පමණ විවේක සුවයෙන් සිටින අතර අවම වශයෙන් දිනකට පැය 6ක් නිදාගන්නේ. මෙම විස්තරයට අනුව අනුලා පිළිබඳ අපිට ගන්න පුළුවන් නිගමනය මොකක්ද කියලා අපෙන් අහනවා. එතකොට අපිට පුළුවන් ඇය සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ සවිමත් බවකින් යුක්ත
යුක්තව කටයුතු කරන පුද්ගලියක් විදිහට අපිට මේ මෙන්න මේ උත්තර හතරෙන් මෙන්න මේ පිළිතුර අපිට ගන්න පුළුවන් මොකද ඔයකේ තියෙන ඔය සියලුම සංකල්ප ටික මෙන්න මේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන සංකල්පය තුළ අන්තර්ගත වෙන නිසා ඊළඟ 22 වෙනි ප්‍රශ්නේ අපි කතා කරනවා තරඟකරුවන් සිවුදෙනෙකු විසින් මීටර 100 දාම් තරඟයේදී අවසානයේදී අවසන් රේඛාවට ස්පර්ශ කරන ලද ශරීර අවයවයන් පිළිබඳ පහත දැක්වේ එතකොට අපි දන්නවා මේ සඳහා විශේෂයෙන් අත් හිස පාද අතර ශරීරයේ කඳ කොටස තමයි අවසන් රේඛාවට මුලින්ම ලඟාවන පීඩකය තමයි ජයග්‍රහණය කරන්නේ එතකොට ඒ අනුව 15 කියන පීඩකය කවන්දේ එතකොට එයා තමයි බොහෝ විට ජයග්‍රහණය කරන්නේ අනිත් තුන්දෙනා හිස කියලා ඒගොල්ලොන්ගේ ඒ කොටස් අවසානයේ ජයග්‍රහණය සඳහා ප්‍රයෝගික කරගන්නේ නැහැ එනම් මෙම ඉසව්වේ විනිසුරු වශයෙන් ඔබ ක්‍රියා කරන නම් ප්‍රතිපල ලේඛනයේ ප්‍රථම ස්ථානය සටහන් කරන්නේ අංක කීයද කියලා අහනවා අපෙන් එතකොට අපිට දෙන්න තියෙන්නේ අංක 15 කියන අංකය. මොකද 15 වෙනි ක්‍රීඩකයාගේ කවන්දේ තමයි මේ සඳහා විශේෂයෙන් භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා 21 වෙනි ප්‍රශ්නයට. 21 වෙනි ප්‍රශ්නය කියනවා පාසලේ විවේක කාලයේදී සඳුන් ඇදවැටීම නිසා අනතුරකට පත්ව ඔහුගේ අස්තිවට අන්තරක්ෂ දී ඇති බව ඔබට පෙනේ. එහිදී ඔබ විසින් සිදු කළ යුතු ප්‍රථමාධාරය වන්නේ ඇත්තටම මේ සඳහා ප්‍රථමාධාරය අපි ඉගෙන ගත්තා PRICE ප්‍රථමාධාර ක්‍රමය කියලා. එනම් මේකට පිළිතුර විදිහට මෙන්න මේ හතරෙනි පිළිතුර නම් කරන්න පුළුවන්. අපි යමු මීළඟ ප්‍රශ්න කීපයට. එතකොට එයාටද යන්න අපිට තව ප්‍රශ්නයක් දීලා දෙනවා 22 වෙනි ප්‍රශ්නේ. පුද්ගලයෙකුගේ එදිනදා සෞඛ්‍ය තත්ත්වය යහපත් පවත්වා ගැනීමට ඍජුවම දායක වන්නේ සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතාවයයි. එතකොට සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා සාධක මොනවද කියලා තමයි අපි මේකෙන් අහන්නේ. එතකොට අපි සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා සාධක ටික ඉගෙන ගත්තා. හෘද ආශ්‍රිත දැරීමේ හැකියාව, පේශීමේ දැරීමේ හැකියාව, පේශී ශක්තිය, නම්‍යතාවය සහ ශරීර සංගතිය කියන යෝග්‍යතා සාධක ටික තමයි අපිට සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා සාධක විදිහට ගන්න වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර විදිහට අපිට පිළිතුර සටහන් කරන්න. ඊළඟට කියනවා පහත දක්වා ඇති පද්ධති පිළිබඳ විස්තර උපයෝගී කරගන්න 23 සහ 24 ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා කියනවා. එතකොට අපි බලමු 23 වෙනි ප්‍රශ්නේ මොකක්ද මේකේ තියෙන පිළිතුර කියලා. ඒ හෝමෝන නිපද වීම සහ පරණත ජන්මාන නිපද වීම, ඊළඟට ශරීරයේ අවයව වලට රුධිරය ගෙන යාම. එතකොට අපි ඔහොගෙට ඒක දන්නවා රුධිර සංසරණ පද්ධතිය කියලා. මෙතන උඩින් කියන්නේ ප්‍රජනක පද්ධතිය කියලා. ඊළඟ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම සහ කාබන් ඩයොක්සයිඩ් පිටකිරීම, මේක අපි දන්නවා ශ්වසන පද්ධතියේ කාර්යයක් කියලා. ඊළඟට ශරීරයේ සෛල වලින් නිපද වන විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම, අපි දන්නවා මේක බහිෂ්ක්‍රාව පද්ධතිය කියලා. එතකොට ඒ අනුව එවැනි පිළිතුරක් එවැනි අනුපිළිවෙලට තියෙන පිළිතුරක් විදිහට අපිට මේක ගන්න පුළුවන් වෙනවා පළවෙනි පිළිතුර. එතකොට මේක තමයි මේ ප්‍රශ්නෙට පිළිතුර විදිහට අපිට සපයන්න වෙන්නේ. ඊළඟ පෙනහළු පිළිකා සහ හෘදය ආබාධ යන රෝග ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරන පද්ධති පිළිවෙලින් දැක්ක අපි 25 සහ 26 ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න මෙන්න මේ සටහන උපයෝගී කරගනිමු. ඒ යටතේ අපිට තියෙනවා ඒ කියන ශීර්ෂයෙන් අපිට දක්වලා තියෙනවා තානම් උත්තේජක භාවිතා කිරීම සිරුරේ දිගු කාලිනව දැඩි හානි පැමිණීම ඇත්ත. එතකොට අපිට මේක වැඩිලිම අඩු වීම සටහන් කරගන්න පුළුවන්. තානම් උත්තේජක භාවිතා කිරීම වැඩි කරපුවාම දිගු කාලිනව හානි පැමිණීමක් වැඩි වෙනවා. ඊළඟට යකඩ ඌනතාවය යකඩ නංගු ආහාර ලබා ගැනීම. එතකොට යකඩ ඌනතාවය අඩු කරගන්න යකඩ නංගු ආහාර ලබා ගැනීම අපිට මොනවද කරන්න ඕන? වැඩි කරගන්න ඕන. ඔක තමයි කරන්නේ. ඊළඟට දුම්පානය කියන එක අපි ගත්තොත් මේක අපිට යකඩ ඌනතාවය වැඩි වෙන්න අඩංගු ආහාර ලබා ගැනීම අඩුවෙන් ගන්නත් පුළුවන්. ඒ දෙකම අපිට මේකෙදි සටහන් කරන්න පුළුවන්. යකඩ ඌනතාවය වැඩි වෙනකොට යකඩ අඩංගු ආහාර ලබා ගැනීම අපි මොකද කරන්නේ? අඩු වෙනවා. ඒක තමයි හේතුව. ඊළඟට දුම්පානය කියන එක වැඩි වෙනකොට පෙනහළු පිළිකා තත්ත්වයන් හට ගන්නා ප්‍රමාණයත් වැඩි වෙනවා. ඊළඟට අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම වැඩි වෙනකොට ලිංගාශ්‍රිත රෝග ආසාදනය වීම අඩු වෙනවා. ඔන්න ඔය විදිහට අපිට මේ සටහන හදාගත්තාම අපිට මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලියන්න පුළුවන්. එතකොට පිළිතුරු ලියමු.
පළමු වෙන්නේ වැඩිම දෙවන්නේ වැඩිම කරේ බලපාන සිද්ධියුගේ. ඒතර අපි හදාගත්ත හේවල තියෙනවා පළමු වෙන්නේ වැඩිම දෙවන්නේ වැඩිවීමත්. ඒ වගේම සීවලක් තියෙනවා පළමු වෙන්නේ වැඩිම දෙවන්නේ වැඩිවීම. එනම් පිළිතුරු විදියට අපිට ඒ සහ සී භාවිත කරන්න පුළුවන්. ඊළඟට පළමු වෙන්නේ වැඩිවීම දෙවන්නේ අඩුවීම කරේ බලපාන සාධක. ඒතර පළමු වෙන්නේ වැඩිවීම බීවල තියෙනවා දෙවන්නේ අඩුවීම බීවල තියෙනවා. ඒ වගේම බී සහ ඩී කියන පිළිතුරු අපිට ඒ සඳහා භාවිත කරන්න පුළුවන්. එනම් හතරවෙනි පිළිතුර මේ සඳහා භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට පවුලේ සෞඛ්‍ය සේවිකාව සායනයට පැමිණි කාන්තාවට පහත සඳහන් උපදෙස් ලබා දෙන ලද. එතකොට වයස අවුරුදු 15 සම්පූර්ණ සියලුම ගෑනු දරුවන් රුබෙල්ලා නැත්තම් ජර්මන් සරම්ප රෝගෙන් ආරක්ෂා වීම සඳහා රුබෙල්ලා එන්නක ලබා ගත යුතුයි. මෙම කාන්තාව වන්නේ මවක් වීමට බලාපොරොත්තු වෙන කාන්තාවක්. රුබෙල්ලා එන්නක ලබා ගන්න ඕන මෙන්න මෙහෙම කෙනෙක්. එතකොට පිළිතුරු විදිහට මෙන්න මේ පිළිතුර අපිට හොයා ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්න කීපයකට. එතකොට මේ කියන පහල දැක්වෙන පිටියේ ඉසව් කාණ්ඩයට අයත් උපකරණ කීපයක් සහ එම ඉසව්ව යොදා ගන්න ක්‍රීඩා පිටි කීපයක් රූපසරණේ අංක 32 සහ 34 දෙක ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා උපයෝගී කරගන්න. එතකොට අපිට මේ ප්‍රශ්නෙත් ගොඩක් වෙලාවට විභාග පේපර් එකේ එන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ පහුගිය කාලෙම මේ වගේ මෙවැනි ප්‍රශ්න අහලා තිබ්බා. එතකොට මේකටද අපෙන් අහනවා 28 වෙනි ප්‍රශ්නේ උපකරණ භාවිතා කරන ක්‍රීඩකයින් වාර්තා කළ යුතු ක්‍රීඩා පිටිවන්නේ උපකරණ භාවිතා කරන ක්‍රීඩකෙන් වාර්තා කළ යුතු ක්‍රීඩා පිටිවන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා. එතකොට අපි දන්නවා අංක 3 ක්‍රීඩා පිටියට අපිට අවශ්‍යයි උපකරණ කිව් උපකරණය භාවිතා කරන ක්‍රීඩකෙන් වාර්තා කළ යුතු ක්‍රීඩා පිටි. කිව් උපකරණය කියලා කියන්නේ යගුලිය. යගුලිය දැමීමේ ක්‍රීඩා පිටිය වෙන්නේ 3 වෙනි ක්‍රීඩා පිටියේ අංක 3 ක්‍රීඩා පිටිය වෙනවා. අංක 2 ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයන් විසින් භාවිත කරන ලබන උපකරණ. අංක 2 ක්‍රීඩායේදී භාවිත කරන්නේ මේ දෙන එල්ල විසිකිරීමේ ක්‍රීඩා පිටියක්. එහෙනම් R කියන පිළිතුර තමයි එන එල්ලේ පෙන්වන්නේ R වලින්. එහෙනම් R කියන පිළිතුර තමයි මේකට භාවිත කරන්නේ. ඊළඟ අංක 1 පිටියේ ප්‍රවර්තන ඉසව සඳහා භාවිත කළ යුතු උපකරණ. අංක 1 පිටියේ භාවිත කරන්නේ කවපැත්ත විසිකිරීම. එහෙනම් අංක 1 ක්‍රීඩා පිටියට අපිට ගන්න වෙන්නේ S කියන උපකරණයේ තියෙන එක එන දෙවෙනි පිළිතුර. ඊළඟට අපිට 31 වෙනි ප්‍රශ්නය අපිට කියනවා කාර්යාලයේ සේවය කරන විනිතා නිතර නිතර පහසුදාන ලක්ෂණ පිළිබඳ කරන්නට වූ අය ඒවා නම් හෘද ස්පන්දන වේගය වැඩි, හුස්ම ගැනීමේ වේගය වැඩි, රුධිර පීඩනය වැඩි, දහඩිය දැමීම වැඩි, තුලකට වේලීම ආදී රෝග ලක්ෂණ අය පෙන්නනවා. දැන් මේකෙන් අපෙන් අහනවා මෙයාට තියෙන රෝගී ලක්ෂණ මොකක්ද කියලා. එතකොට 31 වෙනි ප්‍රශ්නේදී විශේෂයෙන් කියන්නේ මානසික ආතතියේ ලක්ෂණ පිළිබඳව කරනවා කියලා තමයි අපිට ප්‍රධාන වශයෙන් මේකේදී රෝග ලක්ෂණ විදියට අපිට කතා කරන්න තියෙන්නේ. මේ රෝග ලක්ෂණ යම්කිසි මානසික ආතතියකින් පසුවන පුද්ගලයෙක් විදියට අපිට පිළිතුරු නම් කරලා දෙන්න පුළුවන්. යමු ඊළඟ ප්‍රශ්න කීපයට. ඒ අතරේ අපිට උන දෙල තියෙනවා ජාතික පාලක ක්‍රීඩා වලට සහභාගී වීම සඳහා සැරසෙන පහත සඳහන් අංකයන් තරඟකරුවන් පුහුණු වන ශිල්පීය ක්‍රම පිළිබඳව පහත දැක්වේ. අංක 32 ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා එම තොරතුරු උපයෝගී කරගන්න කියලා කියනවා. එතකොට 20 පෙරියෝ බ්‍රයන් ක්‍රමය, රේකී ක්‍රමය විශේෂයෙන් මේක භාවිත කරන්නේ යඟුලිය දැමීම සඳහා. ඊළඟට ප්‍රොස්පරි බ්ලොක් ක්‍රමය භාවිත කරන්නේ උස පැනීම සඳහා. ඊළඟට එල්ලෙන ක්‍රමය භාවිත කරන දුර පැනීම සඳහා. මෙම තරඟකරුවන් උස පැනීමේ ඉසව්වට සහභාගී වෙන බලාපොරොත්තු වන තරඟකරුවන්ගේ අංකය ලියන්න. උස පැනීමේ ඉසව්වට සහභාගී වෙන තරඟකරු වෙන්නේ. එතකොට ප්‍රොස්පරි බ්ලොක් ක්‍රමය භාවිත කරන විශේෂයෙන් උස පැනීම සඳහා. එනම් අංක 23 ක්‍රීඩකයා තමයි මේ සඳහා භාවිත වෙන්නේ. ඊළඟට 33 වෙනි ප්‍රශ්නය අපිට දෙලා දෙනවා ක්‍රීඩා උත්සවයක් සඳහා චාරු තම ඉසව්ව පුහුණු වීම පීමේදී පිවිසීම, නික්මීම, පියාසරිය සහ පතිත වීම වශයෙන් අවදි හතරකට පුහුණුවීම ළමයි මේ චාරු පුහුණු වන ඉසව්ව මොකක්ද කියලා අපෙන් අහනවා. ඒක ඒ ඉසව්ව විදිහට අපිට නම් කරන්න පුළුවන් දුර පැනීම කියන එක. මොකද මේ දුර පැනීමේ පියවර හතර ගැන තමයි මේ තියෙන්නේ අවදි හතර ගැන. එහෙනම් මේකට පිළිතුරු විදිහට දුර පැනීමේ ඉසව්ව කියන එක අපිට පිළිතුරු විදිහට ලබා දෙන්න පුළුවන්. අපි යමු අවසාන ප්‍රශ්න කීපේ ඊළඟට අපි කතා කරන්නේ. එතකොට ඒ යටතේ අපි මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියමු.
මිතුරන් සිදනෙකු දා දවල් ආහාරවේල පිළිබඳ තොරතුරු පහරස්ථානය දක්වාද එම තොරතුර ඇතුළත් තිස් හතර සාතිස් පා ප්‍රශ්නට පිළිතුරු සපය නම දවල් ආහාරය සඳහා ගත් ඒව තොර සීත ආරගෙන තියෙනවා එලවලු බත් මාළු සාම්බාරු රසම් අමගෙඩියක් වතුර වීදුරක් ඒ වගේ ඊළඟට රවි ෂෙනික නූඩල්ස් සොසේජස් තක්කයි සෝස් පැණිබීම එතකොට මේ මේ දෙන්නගේ වෙනස අපිට හොයා ගන්න පුළුවන් ඊළඟට ගීත ආරම්භ දිනවා රතු හාල්පත් කලවම් පලාමැල්ලුම් කිරිකොස් මාළු කෙසෙල් ගෙඩියක් වතුර වීදුරක් ඊළඟට රාජු ආරම්භ දිනවා ප්‍රේස්ටි දෙකක් චයිනීස් රෝල්ස් දෙකක් අල චිප්ස් කොකාකෝලා බීම් බෝතලයක් අයිස්ක්‍රීම් වගේ දේවල් එතකොට අපේ ගහනවා 34 වෙනි ප්‍රශ්නේ මෙම යහළුවන් අතරින් නිල අධික කැලරි ගහන නිෂ්පල ආහාර භාවිතා කරන්නට ඇත්තේ කවුද කියලා අපෙන් අහනවා එතකොට අපි හොඳටම දන්නවා මේ භාවිතා කරලා තියෙන්නේ රාජු තමයි මේ මෙවැනි ලක්ෂණ වලට භාවිතා කරලා තියෙන තොරතුරු අන්තර්ගත වෙන ආහාර අරගෙන තියෙන එනම් අපිට පිළිතුරු විදිහට හතර වෙනි පිළිතුරු ලබා දෙන්න පුළුවන් ඊළඟ දිනේ හේතු සාධනයේ දක්වා ඇති දිගු කාලක් එම ආහාර පරිභෝජනය කිරීම හේතුවෙන් සෞඛ්‍ය තර්ජනයක් එල්ල විය හැකි පෝෂණ ගැටවලට මුහුණ පෑමේ වැඩි ප්‍රමාණ වැඩි ප්‍රවණතාවයක් ඇත්තේ කාටද කියලා අහනවා එතකොට අපි හොඳටම දන්නවා මේකේ අහිතකර ආහාර පුරුදු තියෙන අය ඉන්නේ දෙන්නයි එතකොට ඒ දෙන්න තමයි රවි සහ රාජු කියන දෙන්න එතකොට බොහෝ විට ඒ දෙන්නා තමයි අපිට මෙතනදී නම් කරන්න වෙන්නේ එතකොට ඒ දෙන්නගේම ආහාර පුරුදු හොඳ නැහැ ඒ නිසා අපි තුන්වෙනි පිළිතුර රවි සහ රාජු කියන පිළිතුර මේ සඳහා භාවිත කරනවා ඊළඟට අපිට කියනවා 36 සහ 37 ප්‍රශ්න වලට පිළිතුර සැපෙමින් පහස් නාම තොරතුරු ප්‍රයෝගී කරගන්න ප්‍රභාගයේ උගුර පිටතට නෙරා ඇති අතර වායු දෙලි ඒ කියන්නේ ගලගන්නේ කියන රෝගයක් තියෙනවා කියන එක අපිට මෙතනින් අදහස් වෙනවා කටහඬ වෙනස් වී ඇත ජසීමා සුදුමැලි හතිය ඇත ඇගේ ශරීර ස්කන්ධ දර්ශකය 18.5ට අඩුයි අපි දන්නවා මේ කුෂමාවෙන් පෙළෙන කෙනෙක් ගැන මෙතන කතා කරන්නේ එතකොට අපෙන් අහනවා 36 වෙනි ප්‍රශ්නයේ විදිහට ප්‍රභා තම ආහාර වේල සකස් කර ගැනීමේදී වැඩි අවධානයක් යොමු කළ යුත්තේ මොනාටද කියලායි අපෙන් මේකෙන් අහන්නේ එතකොට 36 වෙනි ප්‍රශ්නයට අපි විශේෂයෙන් ගන්න ඕන ගලගන්නේ රෝගය තමයි මෙයාට තියෙන අයඩින් සහිත ලුණු ආහාරයට එකතු කරගන්න. ඊළඟට දේශීමාගේ රෝග තත්ත්වයට හේතු වී ඇත්තේ විශේෂයෙන් කුෂ බව කියන එක තියෙන. ඒතර යාට විශේෂයෙන්ම ගන්න ඕන වෙන්නේ හොඳ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් තෙල්සා මේ දේ අඩංගු ආහාර වේලක් විශේෂයෙන් ගන්න වෙනවා. ඒ වගේම යකඩ බහුල ආහාර වේලක් අපිට ප්‍රධාන වශයෙන් ගන්න වෙනවා. ඒතර මෙයාගේ මේ මේ තත්ත්වයන් ඇති වෙන්න ප්‍රධානම හේතුව ශරීරයේ යකඩ උනතාවය ඇතිවීම. එහෙනම් අපිට මේකට හේතුව විදිහට අපිට යකඩ උනතාවය මේකට පිළිතුරු විදිහට අපිට ලබා දෙන්න පුළුවන්. අපි යමු අවසාන ප්‍රශ්න කීපයකට. ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනයේ නිවාසාන්තර ක්‍රීඩා තරඟ ශරීර සුවතා වැඩසටහන් ක්‍රීඩා දින සහ අන්තර් පාසල් සුහද ක්‍රීඩා ආදී පාසල් ක්‍රීඩා වැඩසටහන් සංවිධානය සහ ක්‍රියාත්මක කිරීම පැවරෙන්නේ අපේ අහන පිළිතුර විදිහට මේකෙන් අහනවා මේ මේ දක්වලා තියෙන එකෙන් කාටද කියලා එතකොට අපි දන්නවා මේකෙන් පාසලේ ක්‍රීඩා සංගමයේ අපි මේ මේ ක්‍රීඩා සංගමයක කාර්යයන් පිළිබඳව තමයි මේ කටයුතු කරන්නේ එතකොට මේ ටික අපිට ප්‍රධාන වශයෙන් පාසලේ ක්‍රීඩා සංගමයට තමයි දායකත්වයේ සපයන් වෙන්නේ අනිත් අය මේක සමාජික විදිහට කටයුතු කරන අය ඊළඟට අපි යනවා 39 වෙනි ප්‍රශ්නයට පහත සඳහන් ප්‍රකාශ වලින් සාවද්ද ප්‍රකාශය තෝරන්න එතකොට අපිට ගන්න පුළුවන් නිරෝගී සිරුරක් පවත්වා ගැනීමට මනසක් තියෙන ඕන මේක හරි ප්‍රකාශය ඊළඟට චෙස්වා කරම් වැඩිමෙන් නිරෝගී මානසික සෞඛ්‍ය වර්ධනය කරගන්න පුළුවන් එකත් හරි ප්‍රකාශයක් විදිහට අපිට ගන්න පුළුවන් සිරුරට අතුරුන රෝග බීජ විනාශ කිරීම සඳහා සිරුරේ රෝගවලින් ආරක්ෂා කිරීම ශෝෂණ පද්ධතිය භාවිත කරනවා නෑ මේකට භාවිත කරන ශෝෂණ පද්ධතිය නෙමෙයි උද්ද්‍ර සංසරණ පද්ධතිය තමයි ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ ඊළඟ ක්‍රීඩා උත්සව අවස්ථාවේදී සහතික පත්‍ර තෑග ලබා දීමේ හරි කියලා අපි සලකනවා එනම් මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ මෙන්න මේ පිළිතුර එතකොට මේකේ සාවද්ද ප්‍රකාශය තමයි මෙන්න මේක ඉංග්‍රීසි අක්ෂරයේ සෙන්තර පෙනහළු පිළිකා ඇති වෙන්නේ ඇත්තටම ශෝෂණ පද්ධතියෙන් තර ශෝෂණ පද්ධතිය කියන්නේ C කියන එක ඊළඟට හෘදය ආබාධ ඇති වෙන රුධිර සංසරණ පද්ධතියෙන් එතකොට රුධිර සංසරණ පද්ධතිය කියලා කියන්නේ B කියන එක එනං මේකේ පිළිතුර C සහ B කියන පිළිතුර. යමු ඊළඟ ප්‍රශ්න කීපයට
හොඳයි අපි යමු 40 වන ප්‍රශ්නයට වර්තමානයේ ලෝක රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගතය ව්‍යාප්ති ආරම්භ වූ ආසේ සැලකෙන්නේ කොහෙද කියලා අපි අහනවා අපි හැමෝම දන්න එකක් චීනයේ යුහාන් නගරයේ තමයි ප්‍රධාන වශයෙන් මේ රෝගී තත්ත්වය ආරම්භ වුණේ නැහැ කොහොමද ඔබට මම කෙටි ප්‍රශ්න 40ක් මේ වෙද්දී සාකච්ඡා කරනවා මම තවත් ප්‍රශ්න කීපයක් ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එහෙමනම් අද ප්‍රශ්න රත්න සාකච්ඡාව මම මෙතනින් අවසන් කරනවා. ඒ වගේම ඔබට දෙවන කොටසේ ප්‍රශ්න කීපයක් මම ඉදිරි වීඩියෝ එකකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. අයිබෝවන්.